ஆதரி நம் ரக்கினவா மங் பனவகினம் யன்னி துரட்ட யன்னி ஐயோயா අහිංස සුරජ්‍යන හිතමින් කඳුළු සලද්දී රයින් ඇයව සනසුවමින් කෙමෙන් කෙමෙන් අහිංසට වඩාත් සමීපව ඇයව මෙහෙවනවා. සුරජ්‍ය හිරෙන් නිදහස් කර දෙන්නේ අහිංස රවිට මතක් කරනකොට රවි සුරජ්‍ය පිළිබඳ දයාවක් තමාගේ සිතේ ඇති බව අහිංසට පෙන්වනවා. අහිංසට ආදරය කිව්වත් අහිංසයට කිසිවක් නොකියා නිහඬව ඉන්නවා. අහිංස නිතරම කනස්සල්ලෙන් වගේ ඉන්න එකට රවි තරහ ගියත් ඉතා පරිස්සමට අහිංස සතුටින් ඉන්නයි පහදනවා. ඉතින් රවිගේ සත්‍ය ස්වභාවය කොයි මොහොතේ හෝ ඉස්මතු වෙයිද? අහස් මාලිගා අද එතැන් සිට. අනේ සුරජ්, මම දන්නේ නෑ සුරජ් මෙහෙම දෙයක්. මං දිගටම ඔයාගේ ෆෝන් එකට ගත්තා. ෆෝන් එක කට් ඔෆ්. අයියෝ, ඒක කමක් නෑ මිස්. එරික්සා අද උදේ කියනකම් මම මේක ගැන දැනන් හිටියේ නෑ සුරජ්. මිස් දැනගත්තා කියලා මොනව කරන්නද ඉතින්? අනේ ඉතින් ඒ වුණාට හරිද මොකද උනේ කියන්නකෝ. ඔයා කිසිම දෙයකට කලබල වෙන්නේ නැති කෙනෙක් නේ සුරජ්. කොහොමද මෙහෙම වුනේ? පොඩි කේසයක් මිස්. පොඩි බහින් බස්වීම. ඒක දුරදෙක් ගියා. මගේ දිදීන් විසින් මිසිමව නැතුව ගියා ඊට පස්සේ. පයින් දැන් හිටන්ද මේක ඉවරක් වෙන්නේ. ඉක්මනටම මේ ප්‍රශ්න ඉවරයක් වෙයි සුරජ්. ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. ඔයාට මං ඉන්නවනේ. මිනිසුන්ගේ ජීවිතත් ඉතින් හැමදාම එක විදිහට තියෙන්නේ නැහනේ. ඔයාට ඕන දෙයකට මං ඉන්නවනේ. ඊට පස්සේ නම් මං හැමදාම ඔයාගෙන හොයනවා. මං ඔයාගෙන හොයපු නැති ටිකට නම් මෙහෙම උනේ. ඉස්සර වෙන මං ගැන හොයන්නේ නෑ. අනික් හැමදේම පැත්තකට දාලා මං ඒකට වෙලාවක් හොයා ගන්න වසුරාජ්. ඉස්ම බලන්ඩාවා කියලා එරික්සටේම ආරංචි වුණොත් ඒකත් ප්‍රශ්නයක් නේ මිස්. ඒ මොකටද එයාගේ ප්‍රශ්නයක් කරගන්නේ? මං ඉඳා මිස් අවධානම ගන්න පා මිස්. පේරණ මට වෙලා තියෙන්නේ. හලෝ සර්. සඳමාලි පොලිසිය දින්නේ? ඔව් සර්. ඉන්නතේ කතා කරලාද මොනවද කියන්නේ? ඔව් සර්, මං සුරජ්ජික කතා කර කර හිටියේ. මිනිහෙක් තමුන්ගේ තරමට වඩා ඉදිමෙන්ද ගිහිල්ලා ලොකු වැඩ කරන්න ගියාම ඔන්න ඔහම තමයි මිනිස්සුන්ට වෙන්නේ. මේ අහිංසින්ද තමයි මිනිහා උළු ඉදමු ගත්තේ. ඊට පස්සේ මිනිහට උහුලන්නේ නැති දේවල් කරන්න ගියා. දැන් මොකද වෙලා තියෙන්නේ? මිනිහා එක එක මිනිසුන්ට හයිරම් පාත් දානවා. දැන් පේනවනේ වෙලා තියෙන දේ. අන්තිමේදී පොලිස් කෝට් සර් මට හිතෙනවා අපි හිතන්නේ අපේ පැත්තෙන් විතරයි කියලා. සඳබාලි අපිට මේ හතර පැත්ත හිත හිතා ඉන්න බෑ. මිනිහා දැනගන්න ඕනේ මිනිහාගේ ඇඟිල්ල තරමට ඉදිමෙන්න. සුරජ් අපිට සපෝට් කරපු හින්දා නේද සර් අපිට අහිංසමිස්ගේ ප්‍රශ්න මේ විදිහට ඉක්මනටම විසඳගන්න පුළුවන් වුණේ. සුරජ් සපෝට් කර අපිට? මං දන්න විදිහට නම් සුරජ් සර්ට තිබුණා අහිංසමිස් වර්ගෙන පැනලා යන්න උනත්. ඒව කොහෙද මාත් එක්ක සඳබාලි? හැබැයි එකක් තියෙනවා. සුරජ් ඇවිල්ලා කපටියා. මෙයා මොලේ කල්පනා කරලා තමයි වැඩේ දෙන්නේ. මිනිහා දන්නවා හිතුවක්කාරකමක් කළා නම් මිනිහට පනිෂ්මන්ට් එකම ගෙන්න ලැබෙනවා කියලා. එයා තින් මිනිහා මොලේ කල්පනා කළා. මිනිහාගේ බේරිල්ල හදාගත්තා. තමන් ඉන්න ගේ ඉඩමයි සින්න වෙන්න යනවා කියලා දැනගත්තම මොන මිනිහටද සර් කේන් තියන්නේ නැත්තේ? සඳමාලි බොහොම අනුකම්පා වෙන්නේද කතා කරන්නේ සුරජ් ගැන? ඈ? ඇත්තටම ඕ සර්. මට හරි දුකයි සුරජ් මේ වෙලා තියෙන දේ ගැන. හරි, ඉතින් දැන් ඔයාගේ මේ දුක නිවාරණය කරගන්න සුරජ්ට සපෝට් කරන්න හදන්නේ? මට නම් ඒ තරම් ලොකු දෙයක් කරන්න බැරි වෙයි සර්. හැබැයි සර් මං හිතනවා සර්ට යුතුකමක් තියෙනවා සුරජ් වෙනුවෙන් යම්කිසි දෙයක් කරන්න. මං කියන්නේ පොඩි දෙයක් හරි. සඳමාලි, ඔයා මට යුතුකම් උගන්වන්න එන්න එපා. ඔයා ඔයාගේ වැඩේ හරියට කරලා
පැත්තකටලා ඉන්න. එච්චරයි. මේ දැන් ඔයා වැඩි වෙලා උතර ඉන්නේ නැතුව ඔය මිනිස්සුя මොනවද කියන්නේ කියලා අහගෙන හිමින් සැරේ උතරින් ෂේප් වෙලා යන්න. හරිනේ. මං කියන්නම්. කාලේ වෙනස් වෙනවා. වෙනස් වෙවි ජීවිතවලට කරන දේවල් නේද සුරජ්? නෑ මං කියන්නේ මේ. නෑවිලා නැවතුවේ ඇවිල්ලා ලෙස ප්‍රශ්න කරන නෙමෙයි පොඩ්ඩක් කතා කරන්න ඇවිල්ලා නැවතුවේ. ඇයි කතා කළ කරපු හරිය මදිද? තන ඇවිල්ලා අවුලක් වුණේ නැහැ නේ. අය ඔයගල අනංගේ අකට අපිට අවුලක් වුණාද ඇවිල්ලා? උඹලත් එක කතාවක් නැහැ. අපි යන් අපි යන්. සරායියා. ඔයාට අමාරුවක් නැහැ නේ සරායියා? අපේ මලයා එහෙම විමානයකට දාලා ඉච්චර ගේම් එකක් දෙන්න ඕනේ නැහැ නේ අයියා. මේ දෙරෙන් ගන්න දෙපයි. ආහා. ඒතර උන් ඇවිල්ලා මාව මරන්න හැදුවේ. ඒක අවුලක් නැහැ. එහෙම ගියද ඇවිල්ලා මෙහෙම ගල්ලා මේ නේ මොඩි තල්ලුවක් විතරනේ දැන් මේ වනේ ගහගෙන ගත්තේ නැහැ නේ අපේ මලයා. එහෙම ගැව්වේ නැහැ නේ ඇවිල්ලා. ගැහුවද නැති කියලා බලන්න උඹලා එතන හිටියද? අක්කේ මේක අක්කේ අපි කතා බහ කරලා බේර ගන්න පුළුවන් ප්‍රශ්නයක් අක්කේ මේක. මෙච්චර දුර දිග ගනිච්ච ඇයි? මේ කිසි අවුලක් නැහැ. උඹලා මට යන්න නොදුන්නොත් මම උඹලා ගෙනත් පොලිසියට කියනවා. කුමාරයා මුඩ දෙන්න කුමාරයා. අත බියන් ඉතාලම වැඩේ කතා කරන කලබල වෙන්න බෑ ඇවිල්ලා. අහස් මාලිකා ස්ථානේ මොදාවි? ඔව්. හයි මිස්, මේ වගේ වැඩ කරන්නේ. අවිස එහෙම දරගත්තු ප්‍රශ්නයක් වෙනවනේ. තනියෙන් ඒවිත් කතා කරන්න යෝනි උනේ. එහින්දා යාවි. මේ වගේ හිතුවක් කාර් තීරණ ගන්න බහ මිස්. ඒක හොඳමදි. සමහර විට මේ විදිහට ඇවිල්ලා මම ඔයත් එක්ක කතා කරන අන්තිමතාව වෙන්න පුළුවන් අය. මම දන්නවා. එහෙමවත් උමනාවක් වට මාත් එක්ක කතා කරන්නේ නැහැ කියලා. ඒ වුණාට මට ඔයත් එක්ක කතා කරන්න ඕනේ. මිස් කීති ලොකු වැරද්ද මොකද කියලා මිස් දන්නවද? මිස්ටර් ගීතක් නෑ. තීරණයක් ගත්තම ඒ තීරණෙ ඉන්න බෑ. ඒක හිතක් නැති මටද? එතකොට ඔයා කරපු දේ? මම මොකද කරේ? ඔයා මාව නිරවට්ටුවේ. නෑ මිස්. මං කවදාවත් මිස්ට රවටන්නේ නෑ. රවටලත් නෑ. ඔයාට බෑ මට ආදරේ නෑ කියලා කියන්න. ඔයාගේ ආදරේ මට ගොඩක් දැනුණා. එහෙම කිව්වොත් ඒක ලොකු බොරුවක්. මම මිස්ට කොත්තනන් තේරුම් ගන්න දෙන උත්සාහ කරාද මිස්? මිස්ගේ කිසිම අවස්ථාවක තේරුම් ගත්තේ නෑ මම මොකද කියන්නේ කියලා. මිස් වගේ වැදගත් කෙල්ලෙක් මම වගේ කොල්ලෙක් බැඳලා දුක් විඳින්න ඕනේ නෑ මිස්. මේ පේනවනේ මට දැන් වෙලා දෙන්නේ. ඔයා කියන දැන් ඔයා ලොකු පරිත්‍යාගයක් කරා කියලාද? මිස් මට ඕනුනේ මිස්ට හොඳක් වෙන දකින්න විතරයි. ඒක තේරුම් ගන්න. දැන් මට හොඳක් වෙලාද තියෙන්නේ? ඔව්. මිස්ටර් කවදර දවසක තේරෙයි මිස්. මම මොකද කිව්වේ කියලා. කවදර දවසක නෙමෙයි. මට දැනටමත් තේරිලායි තියෙන්නේ. යනවාද යන්න මෙතනින්?
මට යන්න කියලාද කියන්නේ අයි? මං කියන්නේ මොකද කියලා තේරුම් ගන්න මිස්. හැමෝටම මිස්ටර් ලොකු ප්‍රශ්නයක් වෙයි. ඒ ප්‍රශ්න ගැන වාවද වෙන්න ඕනේ නැහැ. මම මගේ ප්‍රශ්න විසඳ ගන්න. මං කියන දේ අහන්න මිස්. නෑ මං ඔයා කියන දේ අහන්නේ නෑ සුරජ්. හදාගන්නම් ඔබට යහපත උදාවේනම් මම තමයන්නම් ඔබේ පාලුව මම දරාගන්න හිත හදා ගන්නවානම් අහසේ තනමු අහස් මාලිකා මම හිතුවට අම්මත් දෙව දාන්න දෙන්නේ නීනු එල්ලේ උඹ ආපු එක හොඳයි බං. ඇයි නන්නේ? මේ උඹලගේ තියෙනවද අවිහිංසා දුවගේ නම්බර් එක? අම්මේ. මේනු අක්කලන් කොහෙන්ද අම්ම අවිහිංසා අක්කගේ නම්බර් එක? උඹලගේ නැත්තම් පොඩ්ඩකින් ඉල්ලගනි. ටෙලිෆෝන් නම්බර් එක මොකටද නන්? මේක මොකටද දහන්නේ? අවිහිංසා දුවට කෝල් එකක් ගහපන්. නම්බර් එක පොඩ්ඩකින් ඉල්ලගෙන ගහපන්. මොකටද නන්නේ? මොකටද අහන්නේ? දැන් සුරජ්ගේ අවිහිංසා දුවගේ මගුල් ගෙදර ළඟයිනේ. උඹ දන්නවනේ මේකේ ඉන්න උන් ඔක්කොම කේලම් කියන්න පටන් ගනි. උඹ මේ ගෙදර අසෙමයි, සුරජ්ගේ ගෙදර කාමරේ අසෙමයි, සුරජ්ගේ කරේමයි. ඕවන්න දන්නේ නැද්ද බං? ගමේ උන් කේලම් කියන්න පටන් ගනි. උඹ කටවහප පොඩි. මම කියන්නේ ඇත්ත කෙල්ලේ. මේ ගමේ උන් නෙවෙයි, උඹලා ගෙදර උන්ම ඔය වැඩේ කරන්න පුළුවන්. ඔය සේරම බලාගෙන ඉන්නේ මේ මගුල මක බෑවිලා යන කන්නේ. අනේ එහෙම හිතන්න එපා නන්ද. මම මොකටද එහෙම හිතන්න? කෙල්ලේ, උඹ අවිහිංසා දුවට කතා කරලා පව් සමා කරගනි ඈ. අනේ මීනුවක්කේ, ඔයා ඔය දේවල් හිතන්න එපා. පොඩි කටවහපම්. මං දැන් සැරයක් කිව්වනේ. ඒකෙන් සුරජ්ට හොඳක් වෙනවා නම් මං එහෙම කරන්න නැද්ද? අනේ ඔව් කෙල්ලේ, මං දන්නවා ඔබ කිසි අහිතක් හිතන්නේ නැති විද්‍ය. උඹ අවිහිංසා දුවට කතා කරලා කියපන්. මගේ හිතේ එහෙම කිසිම අදහසක් නැතිය. මට සහෝදරයෙක් වගේ සුරජ්. සුරජ්ට හොඳක් වෙනවා නම් මම කැමතිය. එහෙම කියලා අවිහිංසා දුවට කියපන්. එතකොට දුව හරියට කැමති වෙයි බං. මං දන්නවා කෙල්ලේ, මං වගේම උඹත් කැමති සුරජ්ට හොඳක් වෙනවට. නැට්ටට හොඳක්ම වෙන්න ඕන නන්ද. නැට්ටට හොඳක් වෙන්න ඕනේ. ඌට කාටවත් වරද්දන්න බෑ. ඌට කවුදාකත් වරදින්නෙත් නෑ. නැට්ටට හොඳක් තමයි වෙන්නේ. අනේ මගේ කොල්ලට වරදින්නේ නෑ බං. සදුවේ දෙකම සුරජ් පුතාගේ මගුල වෙනවනේ බං. තව දවස් 7යි. මගුල් ඔක්කොම දවල් 7න් මගුල් ඔක්කොම කරලා ඉවර වෙලා දෙන්නව එකලාසයක් කරාට පස්සේ තමයි මට නිවනක් හම්බ වෙන්නේ. උඹලා ඒ ගෙදර උන්ට එහෙම කියන්න එපා. ළඟදිම මගුල ගන්නවා කියලා අනේ අම්මේ ඌණියම කපලා තියෙන්නේ. ආයි කරයි ආයි කරයි ඌණියම. අනේ කියන්න නම් එපා කෙල්ලේ. රාජ්ජි සර්, අහිංසා මේ වෙලාවේ සුරජ් වෙලියට ගන්න කියන්නේ ඌ ගැන අනුකම්පාවට නෙවෙයි. සුරජ් මෙච්චර කරදරයක වැටිලා ඉද්දිත් එයා වෙලියට ගන්න උදව් කරේ නැත්තොත් ඒක යට හරි නෑනේ. පව් සර්, ඒක තමයි. කතා කරද්දුනත් තේරෙනවා රංජි, අහිංසට දැන් නම් ඌව තිත්ත වෙලා තියෙන්නේ.
සර් අර මනුස්සයාට ටිකට් කපලා ගෙදර යනවා. මේ ඌ ගැන ඇහැගාගෙන ඉන්න ඕනේ. සුරාජ්ට ඌව හම්බෙලා මං සෙටල් වෙන්න බලයි. නෑ සර් ඒකට මං ඉඩ දෙන්නේ නෑ. අපි උකස් කාර්යාව අල්ලගෙන ගේමක් ගැහුවා කියලා සුරාජ් දැනගත්තොත් අපි ගස්. ඒ හින්දා හොඳ කල්පනාවෙන් ඉන්න ඕනේ. එහෙම දෙයක් වෙන්නේ නෑ සර්. කොහොමත් සුරාජයා ඕ ගැන සෙටල් වෙන්න යන්නේ නෑ. මොකද එහෙම වුණොත් අපිට කලින් ගස් යන්නේ ඌ. ඒකත් මාර චාන්ස් එකක් නේද රංජි? මොකද සර්? මං කිව්වේ ඉඩම වැඩේ. කියලා වැඩක් නෑ සර්. සර් කිව්වත් වගේ බම්බරේ කැරකෙන සර්ගේ වාසියටම තමයි. ඔය ඔප්පුවෙන් තමයි මං සුරාජ්ව නැති කරන්නේ. ඔකමට කරපු වැඩේට මං ඕකට අම්බරනවා හොඳ ගුලියක්. මේක අනුන් ළඟ තියෙන සතුට හරි තමන්ගේ කරගන්න ඕන කාලයක් රංජි. යන්න තමයි ආවේ. මම මෙහි නවතින්න ආවේ නෑ. මම මගේ පාඩුවේ ජීවත් වෙන්න. මිස් මිස්ගේ පාඩුවේ රවිසේක හොඳ ලස්සනට ඉන්න. ලස්සනට ජීවත් වෙන්න. ඔය වෙලාවේ හරි දෙන්නේ අරගෙන මිස් හරි පාඩු වටන ගැන මම සන්තෝෂ වෙනවා මිස්. වගේ තේ මගේ ගැන පුංචිම පුංචි දුකක්වත් නැද්ද අයියේ? නෑ මිස්. මට කියන්න. වගේ තේ මේ අහිංසක කෙනෙක් එල්ලට එක දශමකවත් ඉන්න තිබුණ නැද්ද අයියේ? මහා රෑ තට්ට තනි වෙලා බයේ කෙහි ගිහි පාරක් පාරක් ගණේ විදිහට දිටපු කෙල්ලට මම ආරක්ෂාව දුන්නා. ජීවිතේ පාවෙලා හිටපු ඒ කෙල්ලට ජීවිතේ ගැන ආසාවක් එනකම් මම ළඟින් හිටියා. මිස්ටර් මතකද? වැටිලා දෝ රහසේ
Solo, let's do it! සල්වාලි බොහොම දක්ෂ විදියට ඒ වැඩේ කරා. මට හිතා ගන්නවත් බෑ ඔච්චර ඉක්මනට කොහොමද මේ සුරජ්ගේ ප්‍රශ්නේ විසඳුවේ කියලා. දැන් හරිනේ දැනගත්තනේ දොස්තර මහත්තයා කිව්වනේ මට ලෙඩක් නෑ කියලා. දැන් මේ ගෙදර ඉන්න සේරණ මොහරෙන් දහිස මෙහෙට ඇවිල්ලා තියෙන්නේ.